Shaa FM official YouTube channel එකේ අද ඔයාට අරගෙන එන්න හදන්නේ ඔයා ලංකාවේ ආදරය කරන ගොඩාක් ආදරය කරන ලංකාවේ කලා ලෝකේ කලාතරවල අලුත්ම දොරතුරු ටික. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා Shaa FM official YouTube channel එක subscribe කරලා නැත්නම් මුලින්ම YouTube channel එක subscribe කරන්න. පස්සේ ඔයාට හැමදාම මේ විදිහට ලංකාවේ ඔයා ගොඩක් ආදරය කරන කලාතරවල අලුත්ම දොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. අද වීඩියෝ එකේ මුලින්ම අපි කතා කරන්න හදන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන බාබි ෆිල්ම් එක ගැන. ඉතින් මේ හැමෝම හොයන විශේෂයෙන්ම හොලිවුඩ් ෆිල්ම්ස් වලට ආදරය කරන ගොඩක් කට්ටිය මේ දවස්වල මේ ෆිල්ම් එක බලන්න යනවා. මේ ෆිල්ම් එක ගැන හොයන විශේෂම කාරණාව තමයි මේ වෙනකොට මේ ෆිල්ම් එක, මේ බාබි ෆිල්ම් එක ලංකාවේ තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ. එහෙම තිරගත වීම ආරම්භ වෙනවත් එක්කම කලාලෝකේ ඔයා ගොඩාක් ආදරය කරන කලා ශිල්පියෙක් එයාගේ ආදරණීය බිරිඳ තනියාගේ බාබි ඩෝල් එක්ක මේ ෆිල්ම් එක බලන්න ගිහිල්ලා තිබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔය ආදරය කරන සජිත ඇන්තනියාගේ ආදරණීය බිරිඳ බුවිනිත් එක්ක තමයි මේ ෆිල්ම් එක බලන්න ගිහිල්ලා තිබුණේ. එහෙම ෆිල්ම් එක බලන්න ගිය වෙලාවේදී ඒ දෙන්නමතක් කරලා තිබුණේ නැහැ තනියා මේ ෆිල්ම් එකේ තීම් එකට ගැලපෙන විදිහටම සූදානම් වෙලා යන්න. ඉතින් මේ අවස්ථාවේදී මේ දෙන්නගත්තු හරි ලස්සන ෆොටෝස් ටික සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න මේ දෙන්නමතක් කරලා තිබුණේ නැහැ. එකතාව හිම වෙනකොට ඊෂා අපි හැමෝම දන්න ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. හිමාලි සයුරංගි වේදාසල වැඩිපුරම ජනප්‍රිය වෙන්න හේතුව තමයි හිරු ටීවී තුලින් විකාශය වෙන දිවිතුරා ටෙලිඩ්‍රාමා එකේ ඊෂාගේ අම්මා විදිහට සමාධි කියන කැරක්ටර එක එයා තමයි රඟපාන්නේ. ඉතින් ඒකත් එක්ක මේ දවස්වල හිමාලි සයුරංගි හැමෝගෙම කතා බහට ලක් වෙන දෙයක් වෙලා තියෙනවා. ඉතින් හිමාලි සයුරංගිගේ බර්ත්ඩේ එක මේ මෑතකදී තිබුණා. විශේෂත්වය වෙන්නේ හිමාලි සයුරංගි වෙන අවුරුදු වලට වඩා වෙනස් විදිහට තමයි මේ අවුරුද්දේ යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තියෙන්නේ. කලා ලෝකේ ඉන්න යාගේ හොඳම යාළුවොත් එක තමයි යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී යාගේ යාළුවොත් එක යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු ෆොටෝස් අප්ලෝඩ් කරන්න සම්මතක කියලා නැහැ. හිමාලිගේ කතාව ඒ විදිහට වෙනකොට මේ තානියා ගොඩාක් දෙනෙක් ආදරය කරන තවත් සරාගී අපේ කලා ලෝකයේ ඉන්න සරාගී නිළියක් තමයි ශෙහානි කහඳවල කියලා කියන්නේ. ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ ශෙහානිට පෙම්වතෙක් ඉන්නවද කියන කාරණාව ගැන. හැබැයි ඉතින් ශෙහානි කියන්නේ මේ වෙනකොට එයා චුට්ටක් ආදරය කියන මාතෘකාව පැත්තකින් තියලා අලුත්ම වැඩකට අත ගහන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ තමයි ටැටු කලාව. ඉතින් ටැටු වලට කොහොමත් ශෙහානි ආදරය නිසා ඉස්සරහට තවත් ටැටුස් කරන්න එයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ විදිහට තමයි ආදරය කරන කලාතරුවල රසවත් විස්තර. හරි, අද දවසේ මේ විදිහට විස්තර අරගෙන එනකොට ලබන සතියත් අපි මේ විදිහටම කලා ලෝකේ ආදරය කරන ආදරණීය තරුවල අලුත්ම තරතුරු ටිකකුත් අරගෙන එන්නම් අලුත්ම වීඩියෝ එකකින්. එදකම් පරිස්සමට ඉන්න ගිහින් නෑ නම් වගේ ෂා මටානියා.